අනේ දුවේ, ඇයිදේයනේ අපිව දාලා ගියේ? සාලේ දෙසින් ඇසෙන විලාපහඬ මැද්දේ මම පිටතට පැමිණියේ දරාගත නොහැකි වේදනාවකින්. මේ ගමෙන් හොඳටම ඉගෙනගෙන කැම්පස් ගියපු එකම ළමයා පෙර කර්මයක් තමා පරිසම් දීලා තියෙන්නේ. මොනව කරන්නද අක්කේ, වෙලාව ආවාම කාටුන්නත් යන්න වෙනවා. ගම්මුන්ගේ කතාබහ විටින් විට සවන වැකෙන්නට විය. බොහෝ දෙනා මියගිය පසු ගුණවැයීම පොදු ලක්ෂණයකි. සෙමෙන් සෙමෙන් මිදුල දෙසට පැමිණි මම එහි තාවකාලිකව සෙවිලි කර තිබූ ඉටිකොළ වාලේ යට තබා තිබූ ප්ලාස්ටික් කසුනක වාඩි වූයේ කරන්නට වෙනත් යමක් නොවූ නිසාවෙනි. මරණ ගෙදරට පැමිණෙන පිරිස ටිකෙන් ටික වැඩිවන්නට විය. නොඑක් අය නොඑක් කතා පැවසුවේ මියගේ අයගේ මරණයට හේතුව නිසැකව නොදන්නා නිසාවෙනි. පපුවේ අමාරුවක් ලුණයක්කේ, කැම්පස් එකට ගිහින් බෝඩිමට එන ටිකටලු හැදිලා තියෙන්නේ. ඒ වුණාට නංගි මට නම් ආරංචි වුණේ වෙන රිඩක් කියලා. කැම්පස් කියලා කොහේ ගියාද කවුද දන්නේ නංගි? මරණින් පසුවත් කතා හදන ගම්මු දිහා මම බලා සිටියේ දැඩි කලකිරීමකින් යුතුව. විටක ගුණවැයීම්ද, විටක මරණයට හේතු නිගමනය කිරීම්ද, හඬ නගා සිදු කරන වැළපීම්ද අතරින් මරණ ගෙදර කටයුතු සුපුරුදු පරිදි සිදු කෙරිණි. ඔව්, කවදාවත් අමතක කළ නොහැකි ඒ නිවසේ ගේට්ටුවෙන් මා ඇතුල් වුණු දුටු විගස මා සිටගත්තේ ඔහුව පිළිගැනීමේ අටියෙනි. නමුත් ඔහු මා දුටු වාසේ මා දෙසවත් නොබලා නිවස තුළට පා තැබී, එය මා සිත තුළ ඇති කළේ බලාපොරොත්තු කඩවීමෙන් ඇති වූ වේදනාවකි. ඔහු හා කතා කිරීමේ ආසාවෙන් පෙළෙනු මා මරණය තබා ඇති ස්ථානය කරා ඇඳුනේ නිසැකවම ඔහු එහි සිටිය බව අනුමාන කරමිනි. මාහි යනුවට ඔහු මරණය දෙස බලමින් හඬමින් සිටියේ. පසකින් මාගේ මවද නැගෙනේද විලාප නගමින් සිටි අතර මාගේ පියා හදවතේ උපන් වේදනාව දරා ගනිමින් නිහඬවම සාලේ මැද පෙට්ටියේ සතපවා තිබූ මාගේ දේහයේ දෙස බලා සිටිනු දැකගත හැකි විය. ඔහු මා මියගොස් ඇත කෙසේදැයි මමවත් නොදැනිමි. හදවතින් නැගුණු සෙවුම් වේදනාව පමණක් මතකයේ ඇත. එතැන් සිට සිදු වූ සියලු දේ සිහිනයක් මෙනි. ජීවත්ව සිටියේදී මෙන් මියගිය පසුවත් මා පිළිබඳව නැගෙන කටකතා ඇසීමට සිදුවීමම පාපයකි. තවත් සිටීමට සිත නොදී මාගේ දයාබර මව, පියා, නැගණිය සහ මා දෙස බලමින් කඳුළු සලන ඒ කඩවසම් ආදරයෙන්ද සමුගෙන මම ඈතින් ඈතට පාවී ගියේ නැවත කිසිදා නොයන බලාපොරොත්තු වෙන්නේ.